ප්‍රශ්නයක් අහලා ඉවර තියෙනවා. එකයට බිංදුව අනන්තයට සමාන වෙනවද? එහෙම නැත්නම් එකයට බිංදුව වෙනුවට අනන්තය දාන්න පුළුවන්ද? මොකද්ද මේක පදනම? ඒක නෝ ප්‍රශ්න දෙක තුනක් අහලා ඉවර තිබ්බා. මම හිතන්නේ මේ ඒක අහන්නත් හේතුව ගොඩාක් තැන්වල මේක වරද්දලා මෙහෙම පාවිච්චි කරනවා. එකයට බිංදුව සමාන අනන්තය කියලා මම දැකලා තියෙනවා. පස්සේ මම දැක්කට පස්සේ මම කියනවා මම හදන්න කියලා. මෙහෙම සමාන වෙනවද? එකයට බිංදුව අනන්තය වෙනවද? එහෙම නැත්නම් එකයට අනන්තය බිංදුවට සමාන වෙනවද? ඔහොම ගන්න පුළුවන්ද? වගේ ප්‍රශ්න ගොඩක්. එතකොට මට හිතෙන මේක පටන් ගන්නෙ මෙහෙමයි. අපි ත්‍රිකෝණමිතිය පාඩම කරනකොට ත්‍රිකෝණමිතිය පාඩමේ යම් යම් තැන්වල අපි කියනවා මේ සාමාන්‍යයෙන් කියනවා මම නම් එහෙම කියන්නේ නැහැ එහෙම එක වැරදි වැඩක්. මෙහෙම දාන්න කියලා කියනවා මම දැකලා තියෙන සමහර පොත්වල පවා මෙහෙම තියෙනවා. එතකොට මොකද්ද මේකේ පදනම? මොකද්ද මේකේ පදනම කියලා තමයි මේ දැන් මේ දැනගන්නද මේක වරදින්න හේතුව තමයි අර මේ ගණන් කියන්නේ මේක කොහොම ලස්සන සබ්ජෙක්ට් එකක්. ඒත් මේක හරියට ඉගෙන ගත්තේ නැති වුණාම ලාවට කරලා චුට්ටක් කරලා එහෙම කරලා මේ කියන්නේ මැත්ස් කියන සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙනගෙන නැතුව ගණන් ගියාම පොඩි පොඩි ගැටලු මතුවෙනවා. කියන්නේ එතකොට මේ මේවා වරද්දලා වරදිනවා වරදිනවා කියන්නේ මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්කම අපිට තියෙනවා. يعني මේක S2 කට බලා ගන්න පුළුවන්. S2 කට බලා ගන්න. අපි බලමු මේ චුට්ට මේක මෙහෙම ඇත්තද මේ කතන්දරේ? එකයට බිංදුව අනන්තයද? කොහොමද මේක බලා ගන්නෙ? මම සරල උදාහරණයක් කියන්නම්. අපි දැන් ඕනම කැල් එකක්. දැන් මම මේ ගා මං ගාව දින සයින්ටිෆික් කැල් එක. ඕනම කැල්ලක් කරගෙන ඕනම සංඛ්‍යාවක් කැල් එකේ ගහලා මං හිතනවා 3. ඒක බිංදුවෙන් බෙදලා බලන්න. මේ කැල්ලෙගේ තුන බෙදීමේ බිංදුව කියලා ගන්න. ගහලා සමාන ලකුණු විදිහට පස්සේ බලන්න error කියලා එන්නේ. හරි? මැත් error කියලා එනවා. මැත් error. ඒ වගේ ඕනම සංඛ්‍යාවක් ගහලා අපි බලමු 100 බෙදීමේ බිංදුව. 100 බෙදීමේ බිංදුව. දැන් 100 බෙදීමේ බිංදුව ගහුවාම ඒත් එක තමයි. ඒ කියන්නේ මතක තියාගන්න ගණිතයේ මූලධර්මයක් තියෙනවා. කිසිම දෙයක් කිසිම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදන්න බෑ. බිංදුවෙන් බෙදන්න බෑ. බිංදුවෙන් බෙදීම බිංදුවෙන් බෙදන්න බෑනේ. බිංදුවෙන් බෙදින අර්ථ දැක්වෙන්නේ නැහැ. අර්ථ නොදැක්වේ. ඒකයි ඔය ඕනම කැල්ලේක මෙහෙම දුන්නට පස්සේ error කියලා එන්නේ. අර්ථ දැක්වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඕන කැල්ලේකේම ගහලා බලන්නකෝ. එකේට බිංදුව කිය. එක බෙදින් බිංදුව කිය. ඒත් එන්නේ එකම තමයි. මැත් error කියලා. එතකොට තේරුම් ගන්න දැන් එතනින් අපිට උත්තරය හම්බෙලා තියෙන්නේ. එකේට බිංදුව අනන්තය වෙනවද? එකේට බිංදුව අනන්තය වෙනවද? මතක තියාගන්න. එකේට බිංදුව අනන්තය වෙන්නේ නැහැ. ඒක වැරදි ප්‍රකාශයක්. එහෙනම් මේක ආවේ කොහෙන්ද? දැන් මෙහෙම මොකක් හරි මතයක් තියෙනවනේ මේක කොහෙන්ද ආවේ? දැන් බලමු ඔන්නක කොහෙන්ද ආවේ කියලා. මම ගොමෙ ගණන් කියන්නේ අපිට ඕන දෙයක් S2කට බලා ගන්න පුළුවන් කියලා. මම දැන් මෙයා ගැන කතා කරන්න නැතුව මේක ඇත්තටම මේ ප්‍රශ්නේ ඉන්නේ ලිමිට් එකේ. මේ ලිමිට් එකේ තියෙන දයක් පටලගෙන තමයි මේ තියෙන්නේ. මොකද්ද? මම අඳිනවා මෙන්න මෙහෙම දෙයක්. y = x මේක ශ්‍රිතයක් ෆන්ක්ෂන් එකක්. මට ලස්සන නමකුත් කියනවා අපි. මොකක් කියලාද? ෆිසික්ස් වල මේක තියෙනවා බහුවලය කියලා කියනවා. බහුවලය. ෆිසික්ස් වල මේක තියෙනවා මොකක්ද මේ ශ්‍රේෂ්ඨ පාඩමේ තමයි මේක අහුවේ. ශ්‍රේෂ්ඨ පාඩම. ඒක යට ආරල ප්‍රස්තාරන්නේ. එතකොට දැන් මෙයාගේ ප්‍රස්තාරය මම ඇඳුත්. මෙයාගේ ප්‍රස්තාරය. මොකද මං කියව ගණන් වල අපිට ඕන දෙයක් S2 කට බලා ගන්න පුළුවන්. නේ S2 කට බලා ගන්න try එකක් දෙන්න. මනේ x x කියන්නේ මෙතන අපි ගන්නෙ ස්වායත්ත විචලය මේක පරායත්ත විචලය ස්වායත්ත විචලය පරායත්ත විචලය දාලා මම මෙයාගේ ප්‍රස්ථාරය අඳින්න හදන්නේ. මෙයාගේ ප්‍රස්ථාරය එකයට x ගේ ප්‍රස්ථාරයෙන් මතක තියාගන්න මෙන්න මෙහෙම හැඩයක්. දැන් මම කිව්වට මේක විශ්වාස කරන්න එපා. හරිද? මේක තාම මම ඇදලි ඉවර නැහැ.
එකට සිට ප්‍රස්තාර දෙන්න පුළුවන් නම් අවකලනය කරලා තියෙන නම් අවකලනය ගලින්න පුළුවන්. මම කියන්නේ මේක S2 එකට බලා ගන්න ඕන. හිමත් නැත්තම් හිමත් නැත්නම් මේ MATLAB හරි Octave වගේ software එකක් පාවිච්චි කරලා මේ ප්‍රස්තාරයේ හැඩේ අපිට හරියට බඳ ගන්න පුළුවන්. එතකොට මේ හැඩේ හරියට බඳගත්තට පස්සේ ඒක එන්නේ මෙන්න මෙහෙම හැඩයක්. ඉන්නේ මේක මේ පැත්තේ මතක තියාගන්න මෙහෙම ටිකයි යන්නේ. අනන්තය වෙනකම් ස්පර්ශෝන්මුඛයක්. මේකත් x අක්ෂයේ මෙහෙට ස්පර්ශෝන්මුඛයක්. ඒකට ඉස්සේ ප්‍රස්තාරෙ මෙච්චර නෙවෙයි තව තියෙනවා තව කැලලක් තියෙනවා. මේ පැත්තේ මුතුම් ස්පර්ශෝන්මුඛ වෙලා මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ. ඒකට x කියන්නේ මතක තියාගන්න. මෙන්න මේ කැලලි දෙකම සෙට් වුණාම ඒකට x. කැලලි දෙක. ෆිසික්ස් උගන්නලා පුරුද්දට ෆිසික්ස් වල තියෙන පුරුද්දට ගොඩාක් අය දන්නේ එකයට x කියන්නේ බහුබලයේ බහුබලයේ කියන්නේ මේ කැල විතරයි කියලා. මොකද ෆිසික්ස් වල ධන පැත්ත විතරයි මට මතක විතර ගන්න. ඒක නිසා. එහෙම නෙවෙයි එකයට x ගේ ප්‍රස්තාරය ගත්තොත් ඔන්න ඔහම වෙනවා. ලඟු කැන්. මේක ලක්ෂණය මොකද්ද? අපේ කැපෙන්නේ නැහැ x අක්ෂය ස්පර්ශ කරගෙන යනවා y අක්ෂෙත් මේ ස්පර්ශ කරගෙන යනවා. එච්චර මේ පැත්තෙනුත් එහෙමයි. මම කරන්නේ එකයට x කියන ෆන්ක්ෂන් එකේ මෙන්න මේ x ගේ සීමාව මොකද කරන්නේ බිංදුවට යනවා. මම හදන්නේ මේ එකයට x කියන ෆන්ක්ෂන් එකේ x ගේ සීමාව බිංදුවට යනවා. එකයට x කියන ෆන්ක්ෂන් එක කියන්නේ මේ දෙපැත්තට. දැන් අපි දන්නවා එකපාර කර නේද අපි සාමාන්‍යයෙන් ලිමිට් එක වෙනකොට කරන්නේ එකපාර එයාගේ ආදේශ කළ බලපු ගමන් එන්නේ එකයට බිංදුව. ඒ කියන්නේ ආයෙ මෙතෙන්ට වැටෙනවා. තේරුමක් නැහැ. ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න මොකද කරන්නේ? අපි එහෙම ලිමිට් එකක් දන්නේ නැති වුණාම මේ තේරුම් ගැනීම පහසුට අපි කරන්නේ මේක වමත් සීමාවකටයි දකුණත් සීමාවකටයි කඩා ගන්නවා. ඊටවම කරන්නේ සංඛ්‍යා රේඛාවක් චූටිල ගහලා x බිංදුවට නෑ එක මෙතන ඉඳාගෙන යාර වඩා චුට්ටක් අඩු වගේ බිංදුව මයිනස් ඩෙල්ටා x යාර වඩා චුට්ටක් වැඩි වගේ බිංදුව ප්ලස් ඩෙල්ටා x. දැන් වමත් සීමාවයි දකුණත් සීමාවයි හොල බලමු. f ලිමිට් එක සමානයි මොකද්ද? එන්නේ x බිංදුව මයිනස් ට යමු. වම කියන්නේ මේ පැත්තෙන් එනකොට මෙහෙන් එනකොට දකුණ කියන්නේ මෙහෙන් එනකොට සීමාව. එතකොට බිංදුව මයිනස් ට යනකොට ඒක යට x. ඒ කියන්නේ අපි මෙතන සීමාව වෙනකොට මොකද කරන්නේ x වෙනුවට delta x ගේ limit එක delta x ගේ limit එක බිංදුවට යනවා මෙතන බිංදුව minus වෙනකොට මෙතන එනවා බිංදුව minus delta x විදියට ෆන්ක්ෂන් එක කොහොමද දාගන්නවා. දැන් මෙතන දාගන්නේ කොහොමද මොකද්ද ඉන්නේ එකයට බිංදුව වරින බිංදුව බලන්න මෙතන එන්නේ ඩෙල්ටා x බිංදුවට යනකොට ලිමිට් එක එකයට වෙන ඩෙල්ටා x ඕමලෙන්. දැන් මේකේ ලිමිට් එක ගන්නකොට එකපාර මෙතනට බිංදුව දාලා එහෙම අපි දන්නේ නැහැ දැන් අපි ප්‍රශ්නෙත් ඒකනේ. දැන් බලන්න එකයට x ගේ ප්‍රස්තාර දෙක මෙතන තියෙනවා. ලෙෆ්ට් ලිමිට් එක වම් පැත්තේ ඩෙල්ටා x කියලා චූටියක් ගියා බිංදුවට යනකොට. ඒ කියන්නේ වම් පැත්තෙන් x අගේ වම් පැත්තෙන් බිඳුන ලබන මෙහෙ එනවා මෙහෙ වෙනවා බිඳුන යනවා ස්වායත්ත විචලනේ අදාළ අගයක් කරා එළඹෙනකොට එනකොට පරායත්ත විචලනේ අන්නාසේ පේනින්නේ කොහෙටද මේ බලන්න මෙන්න මෙහෙට මෙයා මේ පැත්තෙන් ඩෙල්ටා x පොඩි අගයකට මෙහෙන් එනකොට මෙයා මේ පැත්තෙන් මේ පැත්තට යනවා. ඒ කියන්නේ ඔන්න මම කරනවා මම මෙතන සීමාව මම දාන්න හදන ඩෙල්ටා x බිඳුව දාපු ගමන් වෙනක් මෙතනින් කොහොමද තිබ්බ මෙහෙම එනවා බිඳුවයි බලන්න ඍණ පැත්තෙන් බිඳුවට එනකොට x පරායත්ත විශාල මොන පැත්තටද යන්නේ මෙන්න බලන්න මේකට ඍණ පැත්තට යන ඍණ පැත්තට. ඒ කියන්නේ මෙතන කොහොමත් ඉන්නේ ඍණ අනන්තය ඍණ අනන්තය බලන්න x බිඳුව කරා මේ පැත්තෙන් එනකොට අරක යන ඍණ අනන්තය. ඔය වගේ මම දැන් මෙතන පොඩියට හොයන්නම් මේ මොකද්ද right limit එක राइट लिमिट एक होना राइट लिमिट एक होने को मुकद करें आए एक्स गे
බිින්දුව ප්ලස් වලින් මේ පැත්තෙන් එන්න ලිමිට් එක ලිමිට් එක ගන්න එක යට x දැන් මොකද කරන්නේ ඊළඟ ඩෙල්ටා x බිින්දුවට යවන්න මේක සීමාවේ තියෙන තියරි එකක් ඒක දැන් නිකන් කිව්වට පැහැදිලි වෙන්නේ නැහැ එක යට බිින්දුව ප්ලස් ඩෙල්ටා x දැන් මොකද කරන්නේ ඩෙල්ටා x බිින්දුවට යවන්න එක යට ඩෙල්ටා x धन प्रश्न उत्तरे कल्पना बिंदु बिंदु आसानी वसम चुटा विनाशकिंदु अन्य आगे एक्स की सीमा अनंत है ना बोलते हैं परायत विचार ले लेवे ना से पेन वाके अगय अनंत है ये है रे मत कर दिया गया ना कोहे बात एक क्या टा बिंदु है अनंत है ये लगा ना बे ये दिन मारू कर लग दारा ये वो दार ना बे संपूर्ण हम वैरदी हम कर लेते हैं ना सब मत कर दिया गया ना मेके में एस देगड़ पेन ने पुलवा एस देगड़ बला दे ने पुलवा एत्ते मेगा मैं क्यों मैं की बदने මේ ප්‍රශ්නේ අහල ලැබුණ නිසා හරියට තේරුම් ගන්න මේ සියලුම දේවල් තර්ක කරලා බලා ගන්න පුළුවන් ප්‍රශ්න මොන හරි තියලා අහන්න මේක තමයි මේකේ කතන්දර බොහොම සරල දෙයක් හරියට ඇඳලා කියලා බැලුවොත් වැඩේ තේරෙනවා ඇත්තනේ කියලා කල්පනා කරන්න මේ ලිමිට්ස් ගැන මෙච්චර හිතන්න එපා මේ කියන්නේ බිඳුවට යනකොටනේ ස්වායත්ත විශාල මෙහා බිඳුවට යනකොට y යන්නේ කොහෙද අනිත් පැත්තට තිබ්බනම් කොහොමද වෙන්නේ බහුවලයේ කතන්දරේ हर में
පැහැදිලි ඇති කියලා හිතනවා. මේක